ආයුබෝවන් සුබෝදෑසනක් සුබෝදෑසන අද මගේ ළඟට ඇවිල්ලා ඔව් ළඟට වෙනද ඉස්සරහින් ඉන්නේ නෑ වැස්ස නෑ මම බැලුවේ දැන් මිනිස්සු ඇත්තරම පව් ඇයි මිනිස්සු ඇත්තරම අසරණයි සමහර තැන්වලදී සමහර කතාවලදී මේ සමහර දවස්වලදී දැකපු සිදුවීම් පුනරුත්ථාපනය වෙනකොට නැවත නැවත මේ පේනකොට අපිට හිතෙනවා අපරාධයක් මේ මිනිස්සු කරගන්නේ කියලා දැන් දවස් කිහිපයක්ම දැක්කා පයින් එනකොට හරි වාහනේ කෙනෙකුට හරි බස් එකේ කෙනෙකුට හරි දැන් මේ වර්ෂාවනේ වර්ෂාව නිසා මිනිස්සුත් තෙමෙනවා කුඩ නැති මිනිස්සු කොහොමවත් තෙමෙනවා කුඩ තියන අය කොහොම හරි බේරෙනවා හැබැයි කුඩයක් නැති කෙනෙක් කුඩේ නැතිව අඩුම ගාණ හේවණක්වත් නැතුව වැස්ස තෙමීගෙන ඔහේ මන්මාමත්වල දුවනවා ඇඳුම් තෙත් වෙලා සමහරට මේ මිනිස්සු ලෙඩ වෙනවා ඊට පස්සේ ලෙඩ වෙලා මොන ලෙඩේ හැදිලා මරණය උදා කරගනිද්දී දන්නේ ඒක වෙනම කතාවක් හැබැයි කුඩයක් තියෙන මිනිස්සු ජීවිතේ කොහොම හරි සෙවණක් පොඩ්ඩක් හරි තියෙනවනේ තෙමින්න පොඩි සෙවණක් හරි තියෙන නිසා මේ මිනිස්සු ඒ මොහොතේදී ජයග්‍රහණය කරනවා දැන් ජීවිතේ ආදරයත් ඕකමනේ කුඩේ ආදරය කියලා හිතන්නකෝ වැස්සක් වැස්සොත් තෙමෙන්නේ කුඩයක් නැති මිනිස්සු ඒ කියන්නේ ජීවිතේට දුක්ඛන්දරාවක් ආවොත් ඒ දුක්ඛන්දරාවෙන් පෙළෙන්නේ ආදරයක් නැති මිනිස්සු ආදරයක් තියෙන මිනිහෙක් කුඩයක් තියෙන මිනිහෙක් කවදා හරි මේ ජීවිතේ මොකක් හරි තැනකදී මොන හරි සැනසුමක් හොයාගන්නේ ඒක නිසා ළඟ තියෙන කුඩේ නැති කරගන්න එපා. ඒක වැස්සටත් පොදුයි ජීවිතේ ආදරයටත් පොදුයි. කුඩයක් තියෙන? නෑ. කුඩ තියෙනවා? නෑ. ගේන ගේන කුඩේ නැති කරගන්නවා. දැන් අම්මගෙන් ආ ඒක ඉතින් අපි දන්නේ නෑ. කුඩේ පරිස්සම් කරගන්න ඕනේ. අන්න එක තමයි වැඩේ. අවවාදිර වඩා ආදර්ශයි. කුඩේ පරිස්සම් කරගන්න එක තමයි වැඩේ අවිෂ්ක. ඒක දැන් කාටවත් දොස් කිරවඩන්නේ නෑ. වැස්සට දොස් කිරවඩකුත් නෑ. අවවට දොස් කිරවඩකුත් නෑ. කුඩේ නැති කරගෙන තමයි ඔය කියන්නේ ඉතින්. අපි නම් කියන්නේ කුඩයක් හෝ කුඩ කිහිපයක්. කමක් නෑ ඉතින්. ආදරේ බෝ වෙනවනේ. කුඩයක් ඇති. අද කුඩයක් ගෙනවද වැස්ස පොඩ්ඩ? නෑ අද කුඩයක් ගෙනන්නේ නෑ. හරි දැන් කුඩ කෙසේ වෙතත් මේ වෙනස් විදිහකට කියන්නේ ඇඳලා ඉන්නේ අද ඒ කියන්නේ ඇඳුම ඇඳුම වෙනස් විදිහකට ඇවිල්ලා ඉන්නේ ඉතින් ඒකට හේතු දැන් බලන අය දන්නවා නුගසෙවණත් එක්ක එකතු වෙලා ඉන්න අය එහෙනම් හොඳට ෆිට්නස් හදාගෙන අද කමාලි කමාලි දීකා කමාලි ඉන්න ෆිට්නස් මිස් ෆිට්නස් මිත් කමාලි අපේ ඇත් එක්ක තමයි අද දවස ගෙවන්නේ අපි බලමු අද කොහොමද වෙන්නේ කියලා ඔයා නවතන්ට හරියන්නේ මම යන්නද ඔයා යන්න ඒ හරියන්නේ නැකෝ නැගිටලා යනවා මම යනවා කමාලි එන්නේ නැන කට්ටියත් එක්ක හරි බලමු මේ හරියන එක්කේ නායක හරි අවිෂ්ක මන්න නැගිටින්න හරි කමාලි ආයුබෝවන් සුබදාසන ආයුබෝවන් අවිෂ්ක ආයුබෝවන් ඔබලන්ටත් ඉතින් බලන් ඉන්න අපි හැම උගලන් හැමෝටමත් ආයුබෝවන් සුබ දවසක් අද මොකද කරන්න අපි හිතන් ඉන්නේ අද අවිෂ්ක මං හිතන්නේ මෙච්චර කාලයකට උගලන් දැකලා නැති වර්ක්අවුට් එකක් කරන්න යන්නේ හැබැයි සිම්පල් අද අපි ඩම්බල් වර්ක්අවුට් එකක් කරන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ දැන් අද මේ වැස්සත් එක්කනේ වැස්සත් එක්ක ශරීරයට පොඩි සීතලක් එනවා ඒක නිසා පොඩ්ඩක් අපි ඉක්මන් වෝම් අප් එකක් නේද කරන්නේ ටිකක් ක්වික් එකක් නේද ක්වික් වෝම් අප් එකක් ඒ වගේම සිම්පල් වර්ක්අවුට් එකක් තියෙනවා ඕගලන්ට ඉතින් මෙච්චර කල් වාඩි වෙලා ඕගලන් බලන් හිටියා නම් අද ඉඳන් ඔන්න වර්ක්අවුට් එකට ජොයින් වෙන්න පුළුවන් අද ඉඳන් පටන් ගන්න මුලින්ම අවිෂ්ක ඔයාගේ වර්ක්අවුට් එකක් කරද්දි අනිවාර්යෙන් ඔයාගේ බොඩි එකට කලින් රෙඩි කරගන්න ඕනේ මයින්ඩ් එක මයින්ඩ් එකනේ ඔයා රෙඩි වෙන්න ඕනේ වයස ඒ වගේම තරාතිරම ඔයා උසද මහතද කොටද ඒව මුකුත් අදාළ වෙන්නේ නැහැ ඔයාගේ මයින්ඩ් එකයි ඔයා රෙඩි කරගන්න ඕනේ ඔව් එහෙනම් උදේ පාන්දර ඊයේ රාත්‍රියේ තිබ්බ දේවල් වෙච්ච දේවල් ඔක්කොම අයින් කරලා මයින්ඩ් එකට සෙට් වෙන්න මේ ඩම්බල් දෙකක් අරන් ඉන්නේ අපිට දැන් මේක යූස් කරනවද දැම්ම අපි ඩම්බල්ස් ගැන කියලම පටන් ගමු. ඉතින් මේ තියෙන්නේ ඇත්තටම අපි නිකම්ම කාඩියෝ කරනවට වඩා රෙසිස්ටන්ට් ට්‍රේනින් කියන්නේ අපිට බොඩි එකට ඉෆෙක්ටිව්. ඒ කියන්නේ නිකම්ම නටනවට වඩා බොඩි වේට් එකට අමතරව අපි වේට් එකක් අරගෙන වර්ක්අවුට් එකක් කරද්දි ඒක අපිට ප්‍රයෝජනෙ වැඩි. අපේ ෆැට් එක වැඩියෙන් බර්න් වෙනවා. ඒ වගේම ඔයගලන්ට ඩම්බල්ස් නැහැ කියලා ඔයාලා දුක් වෙන්න ඕනේ නැහැ. ඔන්න ගෙදරින් ඉඳන්ම ඩම්බල්ස් හදා ගන්න පුළුවන්. ප්ලාස්ටික් බෝතල් දෙකක් ගන්න 500 ml වගේ 1 ලීටර් ගත්තොත් නම් අතරි දෙයි. ඒ බෝතල් දෙකක් අරගෙන ඔයගලන්ට පුළුවන් වැලි පුරවන්න. එහෙම නැත්නම් වැලි බරයි කියලා හිතනවා නම් වතුර පුරවල උනත් ගන්න පුළුවන්. හැබැයි මේක තන මේන්ලි ફોකස් වෙන්න ඕනේ බර දෙකම ඊක්වල් වෙන්න ඕනේ සමාන වෙන්න ඕනේ බර දෙක. චලෝ එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන් පස්සේ ගන්න. හරි එහෙනම් වැඩේ පටන් ගමු. මම චලෝ තවද පාවිච්චි කරන්න ඉන්නේ. හරි වැඩේ පටන් ගමු. ට්‍රැක් එක කරන්න යන්නේ කොහොමද අර මේ මයින්ඩ් රිලැක්සේෂන් වල කියන එක ස්ට්‍රෙචින් කරන්නේ හොඳට මතක තියාගන්න වර්ක්අවුට් එකට කලින් ස්ට්‍රෙචින් තමයි කරන්න ඕනේ ස්ට්‍රෙචින් කරාම අපේ ඉන්ජරිස් ප්‍රිවෙන්ට් කරනවා අපිට හෙට අමාරු අඩු යද ස්ට්‍රෙචින් කරලා පටන් ගත්තාම ඇග උණුසුම් කරගෙන වැඩේ පටන් ගන්න ඉන්නේ ඉස්සෙල්ලා ස්ට්‍රෙචින් හරි පටන් ගමු
Right. Breathe in. Like a scene from a movie that every broken heart knows. Breathe in, breathe out. Karana. Wow, your body, your mind, your relax. Karagena. Right, go down and touch your toes. What a feel when I give my oblique muscles, one that are stretched in the blink of an eye, just a whisper of smoke. Right, right click forward, hands up, anivarim. Stretching good up on that. Back pains, cramps, the either. Stretching good up on that. Api samanyen vinadi deka thunak karanna puluwan. Danagatha yutu de thamai me eka pose ekak uparime innone tappara 30. Tappara 30kata wada api inna awashya naha. Right, bang up it. Leg stretch it up. Right knee up. Back. Side. You like it? Change it. In. I'm gonna love you like I'm gonna love. Right, okay. The path that up. Put back. Damn it. Okay. My hitani api ready. Warm up again. Aniwaryam. Warm up again. කල්ලාක පොඩ්ඩක් අර ඇදගෙන ඉන්න අපි කියන ඇදගෙන ඉන්න ටිකක් නේද අර ඇදගෙන ඉන්නේ මේ පැක් වෙච්ච රාත්‍රියේ දර ඇදේ කිරිලා කරලා අපි ඉඳේ නැගිට්ටට පස්සේ එන පැක් කිරිල්ලට දැන් හොදට ඇදිලා ඉන්නේ දැන් අපි සූදානම් වෝම් අප් එක කරන්නේ අනිවාර්යයෙන් දැන් අපි හાર્ට් බීට් එක චුට්ටක් අප් කරන්නයි අපි යන්නේ වෙනදර වඩා විශේෂත්වය තමයි මේක ටිකක් ක්වික් අපි කරනවා නේ අනිවාර්යෙන් හරි වැඩි වැඩක් අපි දෙන්න යන වැඩි කාලයක් ඔකලා අපි ටක් ටක් ගාලා කරනවා හරි එහෙනම් දැන් කරන්නේ වෝම් අප් එක අපි කරගෙන යන්න පටන් ගන්න ස්ටෙප් ටච් එකකින් අපිට මියුසික් අවශ්‍යයි සියල්ලටම මානසික සුවය යහස සියල්ල අවශ්‍යයි අනිවාර්යෙන් අපි පටන් ගන්නවා
බොහොම ස්තුතියි අද අපිට මේ වගේ එක්සයිස් ටිකක් කියලා දුන්නට ඒ වගේම අර වෝම් අප් එකකින් ඉඳලා ඊළඟට ස්ට්‍රෙචින් එකේ ඉඳලා මේ කියලා දුන්න දේ බොහෝ සෙයින් අදගත් වෙවි නිවසේ සිටින ඔබට නදීකා කමාලේ නැවත දවසක හම්බ වෙමු බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණා අනේ උගලන්ටත් ගොඩාක් ස්තුතියි අපිව සම්බන්ධ කරගත්තට හරි අපි නම් අද දවසේ කතා කරන්න ගොඩාක් දේවල් තියෙන නුගසෙවනි